අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ පොටෑසියම් දියර පොහොරක් විදියට කොහොමද අපි සකස් කරගන්නේ කියන එක සම්බන්ධව. ඒ වගේම අපිට පහසුවෙන් පොටෑසියම් පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ මොන වගේ වර්ගවලින්ද කියන එක සම්බන්ධවත් මේ වීඩියෝ එකෙන් ඔබට මම කියලා දෙනවා. කෙසෙල් මුවවලින් දියර පොහොරක් හදාගන්න පුළුවන් වෙනවා. ඔබේ ගෙවත්තේ කෙසෙල් ගහක් තියෙනවා නම් ගෙවත්තේ තියෙන කෙසෙල් ගහේ කෙසෙල් මුවේ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙළඳ පොලෙන් කෙසෙල් මුවයක් ලබා ගන්නත් පුළුවන්. මේකෙදි ඕනෑම කෙසෙල් වර්ගයක කෙසෙල් මුව මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන්. මේ කෙසෙල් මුව දියර පොහොරයක හදන්න අපිට රතු සීනි අවශ්‍ය වෙනවා. සීනි ප්‍රමාණය තීරණය වෙන්නේ කෙහෙල් මුව වල තියෙන ප්‍රමාණය අනුව. සරලවම කිව්වොත් කෙහෙල් මුව ග්‍රෑම් 250කට සීනි ග්‍රෑම් 250. කෙහෙල් මුව ග්‍රෑම් 500කට සීනි ග්‍රෑම් 500ක්. කෙසෙල් මුව ග්‍රෑම් කිලෝ 1කට සීනි ග්‍රෑම් කිලෝ 1ක්. මෙන්න මේ විදිහට තමයි මේ කෙසෙල් මුව දියර පොහොරයක හදද්දී අපිට සීනි අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම මේ සඳහා අනිවාර්යයෙන්ම රතු සීනි අපි තෝරා ගැනීම අවශ්‍ය වෙනවා. මුලින්ම අපි කෙසෙල් මුවක් සොයා ගන්න ඕනේ. මේ සොයාගත්තු කෙසෙල් මුවත් අපි සියුම් කෑලි වලට කපා ගැනීම අවශ්‍ය වෙනවා. මේ කෙසෙල් මුව ටික සියුම්ව කපාගෙන අපි පියන වහන්න පුළුවන් බෝතලයකට හරි එහෙම නැත්නම් බකට් එකකට හරි මුලින්ම මේ කෙසෙල් මුව ටික දාගන්න. මේ කෙසෙල් මුව ටික මේ විදිහට බඳුනකට දාලා මේ බඳුනට අපි කෙසෙල් මුව ප්‍රමාණයටම සීනි ප්‍රමාණය එකතු කරගන්න. මේ එකතු කරාගෙන මේකේ පියන හොඳින් සීල් වෙන්න වහලා ඉවර වෙලා අපි මේක සතියක් මේ විදිහට තියෙන. මේ විදිහට සතියක් තිබ්බට පස්සේ ඔබට දැක ගන්න පුළුවන් සතියකින් පස්සේ මෙන්න මේ වගේ දියරයක් මේ කෙසෙල් මුව දියර පොහොරේකේ හැදිලා තියෙනවා. මේ දියර පොහොරේක අපිට වගාවට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ වගාවේ පසට යොදන්නත් පුළුවන්. ඒ වගේම අපේ වගාවේ පත්‍ර වලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මේ කෙසෙල් මුව දියර පොහොරේකට අපිට 1/5ක් තමයි වතුර කලවම් කරන්න පුළුවන් වෙන්නේ. 1/5ක් කලවම් කරලා අපිට අපේ වගාවේ පසට යොදන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් සඳහන් කරපු විදිහට පත්‍ර වලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මේ දියර පොහොරේකත් පත්‍ර වලට ස්ප්‍රේ කරනවා නම් උදේ 8-10 අතර කාලය තුල ස්ප්‍රේ කිරීම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේ සාකවල පත්‍ර වල පූටිකා ටික විවෘත වෙලා තියෙන්නේ උදේ 8-10 අතර කාල සීමාව තුල. කෙසෙල් මුව දියර පොහොරේක සකස් කරගන්න එක නම් හරි සරලයි. කෙසෙල් මුවක් සොයාගත්තා, සියුම් කෑලි වලට කපාගත්තා, කෙසෙල් මුවේ ප්‍රමාණයටම සීනි ප්‍රමාණය එකතු කරගත්තා, බෝතලයකට දාලා හොඳින් මුඩිය සීල් වෙන්න වහලා තිබ්බා. සතියකට පස්සේ එම ද්‍රාවණය අපිට අපේ වගාවට භාවිතා කරන්න යොදා ගන්න පුළුවන්. මේකෙදිත් මේ කෙසෙල් මුව දියර පොහොරේකත් අපිට අපේ ඕනෑම ගෙඩි හෝ කරල් හෝ අල හෝ හැදෙන වගාවකට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දියර පොහොරේක සකස් කරගත්තාට පස්සේ අපිට මාස 3ක් හරි මාස 4ක් හරි එහෙම නැත්නම් අවුරුද්දක් හරි මේ දියර පොහොරේක පාවිච්චි කරගෙන යන්න අපිට පුළුවන් වෙනවා. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ කෙසෙල් ගහ ආශ්‍රිතව අපි කොහොමද පොටෑසියම් පොහොර ලබා ගන්න කියන එක සම්බන්ධව. ඒ කියන්නේ කෙසෙල් ගහෙන් අපි පොටෑසියම් පොහොර ලබා ගන්න අපිට පහසුම ක්‍රමය. ඒ කියන්නේ ගෙවතු වගාව සඳහා පොටෑසියම් පොහොර ලබා ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි අපි කතා කරේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති අපි NPK කියලා හඳුන්වනවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේ වර්ග තුන තමයි සාකයකට අවශ්‍ය කරන මහා මූලද්‍රව්‍ය තුන. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. NPK. එහෙම කියපුවාම ඕන කෙනෙක් දන්නවා. විශේෂයෙන්ම නයිට්‍රජන් වලින් සිද්ධ වෙන්නේ ගහක් වර්ධනය වෙන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන එක. ගහක් වර්ධනය වෙන්න උපකාරී වෙන එක තමයි නයිට්‍රජන් වලින් සිද්ධ වෙන්නේ. ෆොස්ෆරස් වලින් සිද්ධ වෙන්නේ ගහක මූල මණ්ඩලය ශක්තිමත් කිරීම. මෙන්න මේ මහා මූලද්‍රව්‍ය තුන තමයි ගහක් වර්ධනය වෙන්නේ මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඒකෙන් මේ අපි අද කතා කරන K එහෙම නැත්නම් පොටෑසියම් කියන්නේ ගහකට අත්‍යවශ්‍යම සංඝටකය. විශේෂයෙන්ම සඳහන් කරොත් එහෙම සියලුම සාකවල සෛලවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් අවශ්‍ය වෙනවා. පැහැදිලිවම සඳහන් කරොත් එහෙම පොටෑසියම් අපිට අවශ්‍ය වෙන්නේ අපේ භෝගෝගාවේ ගැට මල් අල්ලන්න, එහෙම නැත්නම් කරල් ගෙඩි හැදෙන්න. මෙන්න මේ සඳහා ප්‍රධාන වශයෙන්ම උපකාරී වෙන දෙයක් තමයි පොටෑසියම් කියන්නේ. එහෙම නැත්නම් K කියන්නේ. ඊට අමතරව පොටෑසියම් වලින් විශේෂ වාසි ප්‍රමාණයක් අපිට ලබා දෙනවා. ඊට අමතරව සාකවල පත්‍රවල තියෙන පූටිකා ඇරීම සහ වැසීම සඳහාත් මේ පොටෑසියම් උදව් වෙනවා. විශේෂයෙන්ම ප්‍රභා සංශ්ලේෂණය කරන අවස්ථාවේදී පූටිකා ඇරීමටත් පූටිකා වැසීමටත් උපකාරී වෙන්නේ මෙන්න මේ පොටෑසියම් කියන මූලද්‍රව්‍යය. ඒ වගේම සාකය තුළ ජලය හා පෝෂණ කොටස් බෙදා හැරීමටත් පොටෑසියම් උපකාරී වෙනවා. ඒ වගේම සාකයක් තුළ ප්‍රෝටීන් සහ පිෂ්ඨය
සංශ්ලේෂණය කිරීම සඳහා මේ පොටෑසියම් උපකාරී වෙනවා. අනිවාර්යයෙන්ම මේ සඳහා පොටෑසියම් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සාකයක ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් අවශ්‍ය වෙනවා. සාක වලට අවශ්‍ය පෝෂක පදාර්ථ වලින් ගත්තහම නයිට්‍රජන් වලට පස්සේ අත්‍යවශ්‍යම පෝෂක පදාර්ථයක් විදිහට සඳහන් වෙන්නේ පොටෑසියම්. පොටෑසියම් මූණදාවේ දරුණුවටම තියෙන අවස්ථාවක සාක වල පත්‍ර වල කෙරවල ධාරයේ පිච්චෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුරුපාට වෙලා කැඩිලා යන්න පුළුවන්. ඊට අමතරව පත්‍ර වල ගුරුපාට සිදුරු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පත්‍ර හැලීමත් ඊට අමතරව පත්‍ර දිරාපත් වීමත් මේ පොටෑසියම් මූණදාවේ නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පොටෑසියම් කියන්නේ ගහක වර්ධනයට උත්තේජන ලබා දෙන පොහොරක්. මේ පොටෑසියම් මූණතාවය නිසා ගහක වර්ධනය අඩාල වෙන්නත් පුළුවන්. ඒ වගේම තව විශේෂිත වූ දෙයක් තියෙනවා. පරිසරය වෙනස් වෙනවත් එක්කම, ඒ කියන්නේ පාරිසරික වෙනස් වීමත් එක්කම මේ ගහට වෙනස් වෙන්න බැරුව යනවා පොටෑසියම් අඩු නම්. ඒ කියන්නේ ගහේ ඔරතු දීමේ හැකියාව අඩු වෙනවා පොටෑසියම් කියන පොහොර අඩු නම්.